බෝධිගත්ත තිස්ස ස්වාමීන් වහන්සේ අපේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලේ මේ තිස්ස ස්වාමීන් වහන්සේ අසනීප වුණා. උන්වහන්සේගේ ශරීරයේ බිබිලි හැටගත්තා. ඒ බිබිලි අබ ඇට වගේ තමයි පටන් ගත්තේ. ඊට පස්සේ මුං ඇට වගේ, කඩල ඇට වගේ, නෙලි ගෙඩි වගේ එහෙම ක්‍රමක්‍රමයෙන් ලොකු වෙලා බෙලි ගැට වගේ වෙලා බෙලි ගෙඩි වගේ බවට පත් වුණා. එහෙම පත් වෙලා ඒවා පිපුරුවා. පුපුරලා නිරන්තරයෙන් සැරව වැක්කිරෙන්න පටන් ගත්තා. බෝති කියලා කිව්වේ ඒකයි. පස්සේ කාලේ නම තිස්ස. මෙමනම් පුති සන්දෙහි බෝ වැගිරෙනවා. පුති කියන්නේ මේ සැරව වැගිරෙනවා. දුර්ගන්ධයි. නමුත් ස්වාමීන් වහන්සේලා උපස්ථාන කළා. සුද්ධ පවිත්‍ර කළා. ඒ අසනීපේ එහෙම තිනකොට උන්වහන්සේගේ ඇටකෝටු බිඳෙන්න පටන් ගත්තා. එතකොට සමහරලාට කෙනෙකුට උස්සගන්න, පෙරලගන්න, උපස්ථාන කරන්න අපහසුතාවයක් ඇති වෙන ඇටකෝටුත් බිඳිලා. ඒ නිසා සියලුම ස්වාමීන් වහන්සේලා උන්වහන්සේව අත්හැරියා. උපස්ථාන කරන්න බැරි නිසා. අපේ භාග්‍යතුන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාරන වෙලාවේ උන්වහන්සේ දැක්ක තිස්ස ස්වාමීන් වහන්සේට මේ ජීවිතෙන් රහත් වෙන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ තිස්ස ස්වාමීන් වහන්සේ වැඩ හිටපු කුටියට වැඩියා. වැඩලා භාග්‍යතුන් වහන්සේම ගිනිහල් ගෙට වැඩියා. ගිනිහල් ගෙට වැඩලා උන්වතුර සකස් කරන්න කටයුතු පිළියෙල කරගත්තා. භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ ඒ කටයුතුට නිරත වෙනකොට බහාමු භික්ෂුන් වහන්සේලා ඒ කටයුතු කළා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ පැන් දාගන්න ඔරුවක් අරගෙන ආවා. නාවගන්න අද අපි බේසමක් පාවිච්චි කරනවා වගේ ඒ දවරු පාවිච්චි කරලා තියෙනවා. ඒ ඔරුවක් භාග්‍යතුන් වහන්සේ සකස් කළා. භාග්‍යතුන් වහන්සේ ඇඳ පිටින්ම භික්ෂුන් වහන්සේලා සමග තිස්ස ස්වාමීන් වහන්සේ එතෙන්ට අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා තිස්ස ස්වාමීන් වහන්සේගේ සිවුර ඉස්සල්ලා ගලවලා හේදුවා. සැරව වලට ඇඟට ඇලිලා තිබුණේ. ඒ සිවුර පිරිසිදු කෙරවලා සෝදලා වනලා තිස්ස ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේම නාවනවා. නාවලා එතකොට උන්වහන්සේගේ වනාපු සිවුර වේලිලා සිවුර ගෙනල්ලා අඳවනවා. අඳලා අඳින ගලව ගන්නවා. අඳින ගලවලා ඒකත් සෝදලා වනනවා. භාග්‍යතුන් වහන්සේගේ අනුභවය මේ ඉක්මනට වේලෙන්න ඇති. නැවත වේලුන අඳන සිවුර ගෙනල්ලා අඳලා උන්වහන්සේට සිවුර පොරවලා ඇඳ සෝදලා පිළියෙල කරලා උන්වහන්සේට පුදුමාකාර සුවයක් දැනුණා. බුදුරජාණන් වහන්සේ තිස්ස ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාවක් කළා. ඒ දේශනාව අවසානයේ තිස්ස ස්වාමීන් වහන්සේ රහත් වුණා. රහත් වෙනවත් එක්කම පිරිනිවන් පෑවා. භික්ෂුන් වහන්සේලා ඇහුවා, ස්වාමීනි තිස්ස ස්වාමීන් වහන්සේ අපවත් වුණාද, පිරිනිවන් පෑවද කියලා. බුදුරජාණන් වහන්සේ උත්තරයක් ලැබලා දුන්න, මහණෙනි තිස්ස පිරිනිවන් පෑවා කියලා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා අහනවා, ස්වාමීනි මේ ජීවිතේම අරහත්ත්වයට පත් වෙන්න පුළුවන් වාසනාව තිබිච්ච භික්ෂුවක් මේ විදිහට දුක් විඳියයි කියලා. ආන් ඒකට භාග්‍යතුන් වහන්සේ අතීත කර්මයේ දේශනා කොට වදාලා. කර්මයේ තියෙන කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ කාලේ, ඒ කාලේ මේ භික්ෂුව කුරුළු වැද්දෙක්. කුරුල්ලෝ අල්ලලා මසට විකුණනවා. කුරුල්ලෝ අල්ලලා මසට විකුණනවා. සියලුම කුරුල්ලෝ අද විකුණ ගන්න බැරිව ගියොත් එවලෙම මරලයි විකුණන්නේ. නැත්නම් මස් තියාගන්න ගියොත් නරක් වෙන්න පුළුවන්නේ. කවුරු හරි ඇවිල්ලා කුරුළු මස් ඉල්ලහම කුරුල්ලෙක් හරි දෙන්නෙක් හරි ඉල්ලන ප්‍රමාණය මරලා එවලෙම දෙන්නේ. එතකොට අද අල්ලගත්ත කුරුල්ලන්ගෙන් විකිණිච්ච නැති කුරුල්ලෝ ඉන්නවා. එතකොට ඒ කට්ටිය හෙට විකුණන්න පුළුවන්. නමුත් ඒ සියලු දෙනා මැරුවා නම් හෙට වෙනකොට කුණු වෙනවනේ. ඊට පස්සේ හැන්දෑවි කලේ අර කුරුල්ලන්ගේ කකුල් තලනවා. මේ කුරුල්ලෙක් අහසට පැන නගින්න එයාගේ කකුල් දෙක එයාට හරි වටිනවා. කකුලෙන් උඩට පයින්නවත් එක තමයි එයා ඉගිල්ලෙන්නේ. එතකොට මෙයාගේ කකුල් දෙක කඩහම එයාට ඒ වැඩේ කරන්න බෑ. එතකොට කුරුල්ලා මැරිලා නැහැ. නමුත් ඇටකොටු තලලා හෙට ඇවිල්ලා කට්ටිය ඉල්ලහම කුරුල්ලා මරලා දෙනවා. එතකොට මෙයා මේ විදිහට අන්තිමට අස්ති බිඳුණා. ස්වාමීන් වහන්සේගේ ඇටකොටු බිඳිලා දුක් විඳින්න හේතු වුණේ එදා මේ කරපු කර්මය නිසා. නමුත් සමහර දවස්වලට මෙයත් වැඩිපුර කුරුල්ලෝ හිටියෙත් කුරුල්ලෙක් දෙන්නෙක් මරාගෙන ආහාරයට ගත්තා. එක දවසක් මෙයා කුරුළු මාංශ පිළියෙල කරලා ආහාරයේ සූදානම් කරගෙන ඉන්න වෙලාවේ භික්ෂූන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා දැක්කා. කල්පනා කළා, ස්වාමින් වහන්සේට කුරුළු මාංශයක් සහිතව දානයක් පූජා කරගත්තොත් මට අද හරි වටිනවා කියලා. දැන් ආයෙත් මේ මස් පූජා කිරීම ගැනත් එතනින් කාරණාවක් එළියෙනවා. උන්වහන්සේට මේ කුරුළු මාංශයේ සහිතව දානයක් පූජා කරලා ප්‍රාර්ථනාවක් කරනවා, ස්වාමීනි ඔබ වහන්සේ යම් උතුම් ඵලයක් මේ ජීවිතයේ ලබලා තියෙනවා නම් ඒ උතුම් ඵලය දවසක මටත් සාක්ෂාත් වේවා කියලා. රාතන් වහන්සේ මෙයාට ආශිර්වාද කළා, ඔබට ඒ එසේම බුදුන්පත් වේවා කියලා. ආන් ඒ ප්‍රාර්ථනාව තමයි ගෞතම බුද්ධ ශාසනයේ විපාක දෙන්නේ. නමුත් පෙර කරපු අකුසලය උන්වහන්සේට විපාක දුන්නා.